ජනාධිපති අපේක්ෂකයෙකු වීමට පෙර සිටම විශේෂ අවශ්‍යතා සහිත ජනයාගේ සුබසාධනය වෙනුවෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තමන් ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටි ඉතිහාසයේ එකම නායකයා බව ශ්‍රී ලංකා පොදුජන සහකම්පන දේශපාලන සංවිධානය අවධාරණය කරනවා. ඒ නිට්ටඹුව ප්‍රදේශයේ අද පැවති මාධ්‍ය හමුවකදී. හැම ජනකොටසකටම ආබාධ සහිත පුද්ගලයින්ටත් එක හැඩයකින් ජීවත් වෙන්න පුළුවන් ජාතික රටක් ගොඩනගන්න අපි අපේ දායකත්වයේ පළ කළේ එතුමා පිළිබඳ විශ්වාසය. හෙට දවසේ ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් එතුමා විසින් නිර්මාණය කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අපි වෙනුවෙන් නිර්මාණය වූ හැඩතලය යථාර්ථයක් බවට පත් කර ගැනීමේ හීනය වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. එතුමාට අප කැපවීමෙන් අපේ සක්‍රීය සහයෝගය ලබා දෙනවා. මේ පහුගිය රජයන් වලින් අපිට බුරුකු අක්කරේ ඇත්තටම 2019 කියන්නේ විශිෂ්ට අවුරුද්දක් කියලා හිතනවා. අපි හරි කැමති නව ජනාධිපතිතුමාට ජනාධිපතිතුමා කියලා තියෙනවා ඡායාරූප පළ කරන්න එපා, රාජ්‍ය ලාංඡනය අවශ්‍ය වෙන්නේ කියලා. ඉතින් මේකත් වැදගත් වෙනවා. මේකයි රටේ සිදුවීතුයි. දැන් අවුරුදු 70ක කාලයක් තිස්සේ සංඥා භාෂාවෙන් කවුරුවත් දේශපාලන වේදිකාවක කතා කරන පටන් ගත්තේ නැහැ. ඇත්තම 2019 තමයි අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හරහා මේ දේශපාලන වේදිකාවේ සංඥා භාෂාව කියන එක දැක්කේ. අපේ ඡන්දය කාටද දෙන්න ඕන කියලා තේරුම් ගත්තා. ස්තුතිවන්ත වෙන අවස්ථාව ලබා දීම සම්බන්ධව කලින් අපි දැක්ක වෙනත් පාක්ෂිකයින් කතා කරනවා. ඉතින් අම්මා කිව්වොත් තාත්තා කිව්වොත් කියන දේට තමයි අපි ඡන්දෙ දෙන්නේ. හැබැයි අපි දැනුවත් වෙලා තිබුණේ නැහැ. අපි ඒ තරම් අසන්න කරලා තිබුණේ. එතුමා ජනාධිපති අපේක්ෂකත්වය ලැබීමටත් පෙර සිටම රජයේ සහ ප්‍රධාන ස්ථානවල ප්‍රවේශ පහසුකම් ඇති කිරීම සම්බන්ධයෙන් එතුමා අපගේ කිසියම් හෝ බලකිරීමක් නොමැතිව කටයුතු කරපු ආකාරය පිළිබඳ අපි අපගේ ප්‍රශංසාව මේ අවස්ථාවේදී පුද කරන්න කැමැති. රෝහල් ගතවීමකදී ශාරීරික ආබාධ සහිත පුද්ගලයින් දැඩි දුෂ්කරතාවයන්ට පත්වෙනවා රෝහලට ඇතුළත් වීමේදී, විශේෂයෙන්ම ඔවුන්ගේ සනීපාරක්ෂක සහ අනිකුත් ප්‍රවේශ පහසුකම් සම්බන්ධයෙන්. ඒ නිසා නගරවල ඇති ප්‍රධාන රෝහල්වලවත් ආබාධ සහිත පුද්ගලයන් සඳහා ප්‍රවේශ පහසුකම් ඇති කිරීමට කටයුතු සිදු කරන ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. එතුමාගේ දේශපාලන ධාරාවත් සමග එකතු වූයේ ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් විශේෂම කටයුතු කරන බවට එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේද ඇතුළත් කරලා තිබුණා. එනිසා ඉදිරියේදීත් අප එතුමාගේ දේශපාලන ධාරාව සමග එකතු වී කටයුතු කරන බවත් අපි මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. පොරොන්දු කීපයක් දිර තිනවා ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී සැබෑවක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ තෘෂ්ණාබාධිත 105,000 ආසන පිරිසක් මේ රටේ ජීවත් වෙනවා. තවමත් ඔවුන් මේ රටේ පුරවැසියන් වුණාට පුරවැසියා විශ්වාසිකම් ලබන කොට්ටාසයක් නෙමෙයි. ලබා දෙන රැකියා එක්තරා තැනක හිර වෙලා දෙන රැකියා තමයි ලබා දෙන්නේ. අධ්‍යාපන මට්ටමන සුදුසු රැකියා මේ රටේ තවමත් ලැබෙන යාන්ත්‍රණයක් හැදිලා නැහැ. තවමත් මේ රටේ ලයිෆ් ඉන්ෂුරන්ස් ලබා ගන්න බැහැ දෘෂ්ණාබාධිත සහ අබාධිත ප්‍රජාවට. අධ්‍යාපන ගැටලු බොහොමයක් තියෙනවා. දෙසැම්බර් මාසේ අනිකුත් දරුදරියන්ගේ පොත් ටික ඔවුන්ට ලැබෙනවා ඊළඟ වසරේ පොත් ටික. නමුත් අපේ දරුදරියන්ට කිසිම අවස්ථාවක මේ අවුරුදු 71ක් වෙනවා. නමුත් කවදාවත්ම ඒ ගැටලු निराකරණය වෙලා නැහැ. අවුරුදු 49ක් පාවිච්චි කරන දෘෂ්ණාබාධිත පුද්ගලයාගේ S2 වෙන සුදුසරයටියට තවමත් නීතිමේ වටිනාකමක් ලංකාව තුළ හැදිලා නැහැ. අපි බලාපොරොත්තු වෙනවා ගරු ජනාධිපතිතුමනි, ඔබතුමත් එක්ක 50 ජාත්‍යන්තර සුදුසරට දිනේ සමරන්න 2020 ඔක්තෝබර් 15 ඔබගෙන් අපි මේ අවුරුදු 5 ඇතුළත බලාපොරොත්තු වෙනවා පුරවැසියන් විදියට සතුරු වෙන්න පුළුවන් දෘෂ්ණාබාධිත ප්‍රජාවකට ඉන්න පුළුවන් රටක් හදයි කියලා.